මේවන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින්ග්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපේ රට තියෙන්නේ සමකයේ ආසන්නයේනේ නේද සමකයේ ආසන්නයේ තියෙන රටවලට හොඳට හිරු එළිය වැටෙනවා සමහරු හිතාගෙන ඉන්නවා මේ සමකයේ කියලා කියන්නේ ඇන්ටාක්ටිකාවේ ඔය ආක්ටිකාවේ හරි අන්න එහෙම මේ ඒ පැත්තේ තියෙන රටවල් කියලා එහෙම තමයි ඒගොල්ලෝ හිතාගෙන ඉන්නේ. ඉතින් මේ ඔය ඒගොල්ලෝ සූර්ය බලයට මාර බයයි. ඒ වුණාට අපේ ඉන්ධන කිව්වොත් ගල් අඟුරු එහෙම කිව්වොත් මයා අප්පලා පන දේවි අප්පා. හැබැයි මේ ජල විදුලිය කිව්වොත් ඒකටත් ඒ තරම් කැමැත්තක් නැහැ. ඇයි දන්නවද? හදිස්සි මිලදී ගැනීම සඳහා සූර්යා සහ ජලය කැමති කරගන්න අමාරුයිනේ නේද? මේ ගැන ටෙලිවැකි එකක් නෙමෙයි ඇත්තටම 100ක් වුණත් ලියන්න පුළුවන්. ඔව් විදුලි මාෆියාව සහ ගල් අඟුරු ඉන්ධන මාෆියා ගැන අදට නිකන් එකක් ලියන්නම්කෝ අපේ රටේ මුළු විදුලි ජනනයෙන් 63%ක්ම රඳා පවතින්නේ ඉන්ධන සහ ගල් අඟුරු මත මේ දෙකම අපේ රටේ නැහැනේ නේද මන්නාරම් ද්‍රෝණිය නම් අර මොකද්ද සිහින කතා සාප්පුවක් ඇහුණා කාලයක් නේද ඇයි අපේ ඉන්ධන තියෙනවායි ගෑස් තියෙනවායි කියලා නේද ඒවා ගොඩ අරගෙන බැරල් කරලා මේ ශ්‍රී ලාංකීය තෙල් කියලා ඕ ඒවා මේ වික්කත් සමහර ඇමතිලා ඉතින් මේ හැමෝම මේ බොරදියේ මාළු බාන කට්ටිය නේද නෑ අපි මෙන්න මෙහෙම මේක වෙනස් කරමුකෝ මේ උපහැරනේ මෙන්න මෙහෙම වෙනස් කරමු බොර තෙලේ ඩොලර් බානවා කියලා එහෙනම් අහගන්නකෝ සෑම වසරකම අපේ විදුලි බල ඉල්ලුම දල වශයෙන් වාර්ෂිකව හොඳේ 104.4කින් විතර වැඩි වෙනවා මේක ඒ විදුලි බල මණ්ඩලයේ ඉන්න මහත්තුරු ටික දන්නවා මේක ඔය සියලු දෙනාම හොඳට දන්නවා දැන් මොකද්ද විසඳුම අද ලෝකේම පුනර්ජනනීය විදුලි උත්පාදනයට යන්නේ ඒ කියන්නේ ජලය සූර්ය බලය සුළං ආදී පුනර්ජනනීය ශක්තියින් සඳහා යොමු වෙමින් තිබෙන කාලයක් දැන් අපේ රටටත් මේ පුනර්ජනනීය විදුලි බල උත්පාදනය වැඩි කරගන්න බැරිද එහෙම ප්‍රශ්නයක් තියෙනවද නේද නෑ හොඳට හිරු පායනවා සමකයේ ළඟ නිසා බය නැතුව සූර්ය තාපයේ ප්‍රයෝජනීයට ගන්න පුළුවන් රටක් සුළං බලයත් එහෙමයි ඔන්න එහෙම සැලසුමක් තිබුණා හොඳේ මෙගාවොට් 495 එකතුවක් සහිත සූර්ය බලාගාර සහ සුළං බලාගාර 10ක්වත් හදන්න ඕනි කියලා. මේක දැන් අවුරුදු ගානකට ඉස්සෙල්ලා ආපු සැලසුමක්. ඒ වගේමයි ඔය මෙගාවොට් 500ක් විතර බලාගාර තුනකුත් හදන්න ඕනි කියලා තීන්දුවක් තිබුණා. දැන් ඕනේ නම් ඒ තැන් ටිකකුත් ලියන්නම්කෝ වාලච්චේන සූර්ය බල ව්‍යාපෘතිය පොළොන්නරුව වැලිකන්ද සූර්ය බල ව්‍යාපෘතිය පුනරීන් සූර්ය බල ව්‍යාපෘතිය මන්නාරං සුළං බල ව්‍යාපෘතිය මේ ආදි වශයෙන් හෙන දිග ලැයිස්තුවක් ලියන්න පුළුවන් හදපුවා එහෙම නොවේ හොඳේ මේ හදන්ට ඕනේ කියලා හිතපුවා හරිද ඇත්තම කිව්වොත් සූර්ය සහ සුළං විදුලි බලාගාර ওই 13ක් විතර ආරම්භ කළ යුතුව තිබුණා නමුත් විශ්වාස කරනවද નિયમિત පරිදි අවසන් කලේ එකම එක බලාගාරයක් විතරයි. තව දෙකක් යාන්තම් අත තිබ්බා විතරයි. ව්‍යාපෘති 11ක්ම ලත් තැනම ලොප්. ඇයි දන්නවද? මේ වගේ මේ දීර්ඝ කාලින ව්‍යාපෘති සාර්ථක වුණාම මේ අනික සූර්ය සහ සුළන්නේ. එතකොට ඉතින් කොමිසිල්ලන්න මොකෝ මේ සූර්ය දෙවියන්ගෙන් හා මේ හුලන් දෙවියන් හොයන්නේ ඇයි නේද? හුලන් වලට දෙවියෙක් ඉන්නවද මන්දා? අනේ මන්දා. කොහොම වුණත් මේ රටේ තියෙනවා ඔය පෞද්ගලික බලාගාර. හොඳට විදුලි උත්පාදනය කරන ඉන්ධන එහෙම යොදාගෙන පෞද්ගලික බලාගාර තියෙනවා. ඔය එකක් තමයි ඇඹිලිපිටියේ ඒස්. හරිද? 2015 ඉඳලා 20/22 දක්වා. මෙන්න මේ කාලයේ ඇතුළත ඔය විදුලි බල මණ්ඩලය හදිස්සි මිලදී ගැනීම සඳහා 17 වතාවක් 18 වතාවක් විතර එල්ලීම් කරලා තියෙනවා මහජන උපයෝගිතා කොමිසමෙන්. හොඳේ සූර්ය සුළං මුහුදු ජලය ආදී ස්වභාවික මාර්ගවලට යොමු වෙන්නේ නැතිව ඉන්ධන හා ගල් අඟුරුවලට ඇයි අප පේ මෙච්චර ආදරේ නේද ඒ තමයි ඊළඟ කතාව අපේ රටට ඉන්ධන සහ ගල් අඟුරු ගේන එක කොමිස් ආකරයක් ඊට පෙර ලියන්න ඕනේ ඔය සමහර පෞද්ගලික බලාගාරات එක්ක හදිස්සි මිලදී ගැනීම සඳහා කරපු අතිශය දූෂිත ගනුදෙනු වල විස්තර තියෙනවා අපි ගාව. ඉදිරි දවසක ලියන්නම්. දැනට බලමු මේ ඉන්ධන හා ගල් අඟුරු වලට මෙච්චර ආදරේ ඇයි කියලා නේද? දැන් මේ ගැන කතා කරන්නට ප්‍රථම මේ වචන හතර පහක් තියෙනවා තේරුම දැනගන්නම ඕනේ. ඒක තේරුම දැනගත්තාම වැඩේ තේරුම් ගන්න හරි ලේසියි. ඒක තමයි හොඳම වැඩේ. ඒකයි මේ වචන දැනගන්න ඕනේ. ඔන්න term tenders එක වචනයක්. අනිත් එක තමයි unsolicited tenders.
ඊළඟ එක තමයි ස්පොට් ටෙන්ඩර්ස්. ඊළඟ වචනේ තමයි ප්‍රීමියම් එක. එකින් එක අරන් බලමු නේද? ටර්ම් ටෙන්ඩර්ස් කියන්නේ ලන්සු මේ තැබීමකට ආණ්ඩුව ආරාධනා කරනවා. අපිට අහවල් දේ ගේන්න ඕනේ. ඔන්න ඒකට ලන්සු තියන්න කියලා දින වකවානු දීලා කියනවා. ඇවිල්ලා ලන්සු තියන්න කියලා නේද? එතකොට අපි හිතමුකෝ ගල් අඟුරු හරි ඉන්ධන වලට හරි නේද? අවුරුද්දකට ඉන්ධන ගේන්න නැත්තම් ගල් අඟුරු ගේන්න සමාගම් වලට කියනවා ඇවිල්ලා අඩුම මුදලට ලන්සු තියන්න කියලා. එතකොට ඒකට ඔය රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියක් තිනවා. ඒකට අනුව තමයි ඒ වැඩේ කෙරෙන්නේ. බොහෝ කාලයක් අපි ඔය ඉන්ධන ගල් අඟුරු ගත්තේ එහෙම තමයි. දැන් ඊළඟට දෙවෙනි එක. මේක මේ unsolicited tenders. ඒක තව ටිකක් තේරුම් ගන්න ලේසි වචනයක් කියන්නම්කෝ. ඕනනම් ඒකට හොඳම වචනේ ගජමිතුරු ටෙන්ඩරය. ආණ්ඩුවකට පුළුවන් මේ පෞද්ගලිකව ඔය ආයෝජකයෙකුට හරි සමාගමකට හරි ආරාධනා කරලා කියනවා ඔන්න මේ ටික අපිට ගෙනත් දෙන්නකෝ සාධාරණ මුදලකට නේද? එහෙම තමයි කියන්නේ. මුදල් සාධාරණ මුදලකට ගේන්නකෝ නේද කියලා එහෙම කරනවා. ඉතින් ඔන්න එහෙම දෙනේවත් තියෙනවා. දැන් එහෙම දුන්නහම මේ දැන් ඇත්තටම ටෙන්ඩර් කෝල් කරන්නේ නැතුව එහෙම දුන්නහම ඔය මේ හුඟක් වෙලාවට වෙන්නේ තව අය ඉන්නවනේ. ඔන්න ඒ අය එකට පටන් ගන්නවා ඒගොල්ලන්ගේ විරෝධතාවය දක්වන්න. ඉතින් එතකොට අරක අර ගජමිතුරන්ට දීපයකට එක එක ජාතිය හේතු කියනවා. එයාලා තමයි ඉන්නේ. ඒගොල්ලෝ විතරයි ආවේ. එතකොට ඒගොල්ලෝ ගාව සල්ලි තියෙනවා. අපි ගාව මෙවලේ සල්ලි නෑ දෙන්න. ඉතින් ඒගොල්ලෝ කියනවා මාස 6ක් විතර යනකම් මුදල් නැතුව දිගටම ගල් අඟුරු දෙන්නම් කියලා නේද? ඔන්න ඔය ජාතියේ කතා හරි හරියට කියන. ඒවා ඉතින් ඔය පහුගේ දවස්වල ගල් අඟුරු ටෙන්ඩරේදිත් ඇහුණනේ නේද? ඇහුණ නෙමෙයි කිව්වා. අපි අහන් හිටියා. හොඳයි, දැන් ඊළඟට බලමුකෝ ඔය ස්පොට් ටෙන්ඩර්ස් කියන්නේ මොකද්ද කියලා නේද? හදිස්සි මිලදී ගැනීම කියලා අපි එහෙම තක්සේරු කරගමු. ඔන්න උදාහරණයකට ගත්තොත් ගෙදරට කවුරු හරි එනවා හදිස්සිය. ගෙදර සීනි නෑ. දැන් දුවල යනවා පොඩි එකාව අරිනවා කඩේට. දුවල ගිහිල්ලා ළඟ තියෙන කඩේකින් සීනි කාලක් ගේනවා නේද? ගාන බලන්නෙත් නෑ, ගෙනාවේ සීනිද දන්නෙත් නෑ, සීනිවල කොල්ටිය දන්නෙත් නෑ. ආපු කෙනාට හදලා තේ එකක් දෙනවා නේද? ස්පොට් ටෙන්ඩර්ස් අන්නේ ඒ වගේ බොහෝ දේවල් එහෙම හදිස්සියට ගෙන්න ගන්න පාවිච්චි කරනවා. ඔය පහුගිය කාලේ තෙලුත් එහෙම ගෙනාවා. හරිද? දැන් බලමුකෝ ප්‍රීමියම් එක කියන්නේ මොකද්ද කියලා. බැලූ බැල්මටම කියන්නේ රක්ෂණය කියලා. නමුත් අපි මෙන්න මෙහෙම හිතමුකෝ. දැන් ඔන්න තෙල් නැවක මෙට්‍රික් ටොන් 36000ක් විතර තියෙනවා තෙල් නැවක. හොඳේ. එතකොට බැරල් වලින් ගණන් හදමු. බැරල් ගත්තොත් සාමාන්‍යයෙන් බැරල් මේ 280000ක් විතර තියෙනවා බැරල්. එතකොට දැන් ওই බැරල් එකකට රක්ෂණයක් නැව් ගාස්තු ඊළඟට ওই බිස්නස් එක කරන ඒ සමාගම් දෙකටත් ලාභයක් ඕනනේ. අන්න ඒ ටික එකතු වුනහම බැරල් එකකට ආදේශ කරන ගානට තමයි ওই ප්‍රීමියම් එක කියලා කියන්නේ. හරිනේ. ඔන්න එතකොට දැන් අපි මෙහෙම හිතමුකෝ එක බැරල් එකක් එක ඉන්ධන බැරල් එකකට ඔන්න කියනවා ඩොලර් 4ක්. එතකොට ගණන් හදන්න. දැන් අර නැවක තියෙනවා සාමාන්‍යයෙන් 288000ක් විතර බැරල්. එතකොට එක බැරල් එකකට ඩොලර් 4 ගානේ 4 වැඩි කිරීම 288000. හරිනේ නේද? හොඳයි. දැන් අපි මෙන්න මෙහෙමත් හිතමුකෝ නේද? ලංකාව බංකොලොත් රාජ්‍යයක්. ඒ නිසා ඔන්න අපිට මේ තෙල් ගේන නැව් මෙහෙම හිතනවා. හප්පොච්චියේ මුන් අපිට සල්ලි දෙයිද දන්නේ නැහැ. අනික මේ උන්දලගේ මෝදු සීමාවට ගියහම මුන් සල්ලිත් නොදී නැවත් කොල්ල කයිද දන්නේ නැහැ නේද? අහන් එහෙම හිතන්න පුළුවන්. මොකද කොල්ල කරුව නැති රටක් නෙමෙයිනේ මේක නේද? ඒ නිසා ඒගොල්ලෝ හිතනවා අර මෙහින් ගෙන්නන සමාගමත් එක්ක කතා කරලා කියනවා මෙහෙමයි අපි මේ 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 බැරල් එකකට ඩොලර් 4 ගානේ ඉන්න බෑ, අමාරුයි, ඔය මිනිස්සු විශ්වාස නැහැ. නැව මේ මේ වෙරළෙදි කොඩලා කන්න පුළුවන්. නිසා අපි මෙහෙම කරමු. බැරල් එකකට ඩොලර් 20 ගානේ තියමු කියලා නේද? ඔන්න එතකොට දැන් ගාන හදා ගන්න ඕනේ මෙහෙමයි. අර අනාරක්ෂිත බව නිසා ඔන්න ඩොලර් 20ෙන් නැවේ තියෙන බැරල් ගාන වැඩි කරපම. ඒ කියන්නේ බැරල් 288000 වැඩි කර ගන්න ඕනේ නේද? නෑ අපි නම් වැඩි කරේ නෑ. හරිද? නිකන් බින්දුලියන්ඩත් මදි මදි වගේ ගණන් ඉලක්කමුත් පැටලෙවි වගේ පුළුවන් අය හදලා වැඩි කර ගන්නකෝ නේද? අනිතක ඉතින් මේව ගෙනල්ලත් නෑ. මෙහෙම මේ විදිහට කරාද කියන්නේ අපි දන්නේත් නෑනේ. නිකන් නොදන්නේ වයි ගණන් හදලි වෙරලා බින්දු දාගෙන නිකන් අපි අමාරු වැටෙන්න ඕනේ ඇයි නේද? ඔන්න ඉතින් එන අපි කොහෙවත් කිව්වේ නෑ යා. අපි ලිව්වෙත් නෑ. එහෙම ඔන්න ඉතින් බැරල් එකකට මෙහෙම ගෙනල්ලා එහෙම කරා කියලා කියන්නේ නෑ. එහෙම කරන්න පුළුවන් කියලායි මේ කිව්වේ ඈ. ඔන්න ඉතින් දැන් මේ ප්‍රීමියම් එකෙන් ඔය බිස්නස් එක කරන සමාගම් දෙකටම යම් කිසි ගාණක් යන්න එපා. ඒක තමයි ඔය බෙදිලා යන්නේ නේද? එතකොට අපි කියන්නේ නෑ ඒ දෙගොල්ලන්ට අමතරව වෙන කාටවත් ඕකෙන් සත්ත 5ක්වත් යනවා කියලා. හරිනේ.
දැන් පැහැදිලි. දැන් ඉතින් ඔය එහෙම කියාගන්න රණ්ඩු වෙන අය පාර්ලිමේන්තුව ඇතුලේ ඉන්නවනේ නේද? කංචනට එකක් ඉනවා, දායිසිරි තව එකක් ඉනවා, ඒ අතර වාරි ජනක රත්නායක තව එකක් ඉනවා නේද? අනේ ඕගොල්ලෝ බේරගන්න කොහොඳ අපි බලාගෙන ඉන්නවා. හොඳයි. එහෙම හොඳයි නේද? හොඳයි. දැන් අර ගල්ලංගුරු ටෙන්ඩරේ නම් ඉතින් විගණකාධිපති අර පහුගිය දවස්වල දුන්නේ ගල්ලංගුරු ටෙන්ඩරේ නේද? ඒක මේ විගණකාධිපතිත් කියලා තියෙනවා. ඒක දීලා තියෙන විදිහ වැරදි කියලා. ප්‍රසම්පාදන ක්‍රමයේ උල්ලංඝනය කරලා දීලා තියෙන්නේ කියලා. දැන් අපිට මෙන්න මෙහෙම හිතෙනවා. මේ ටෙලිවිකේට අපි මෙන්න මෙහෙම යෝජනා කරනවා නේද? අර පින් මාළු වලේ කුසල් හාමි මාළු බානවා කියලා තියෙනවනේ සින්දුවක් නේද? අපි මෙන්න මෙහෙම කියනවා. ඒක වෙනස් කරමු. ඉතින් මෙන්න මෙහෙම කියමුකෝ නේද? පින් හාමුලා බොරතෙල් වලේ ඩොලර් බානවා කියලා. පින් හාමුලා බොරතෙල් වලේ ඩොලර් බානවා කියලා නේද? එහෙම හොඳා නේද? ඔන්න අපි කිව්වේ බානවා කියලා විතරයි. බෑවා ගත්තා කියලා කිව්වේ නෑ. හොඳේ. හරිද?